Logo Kuslane, England, Tedia, Payon, Kandamak, Dakunoprika, Supri Daksta, Penla, Tunko Targavali, Jag Rahaniker, and Samatuna, Megana Pikalin Katakala, Adabalanian, Targavali, Pitin Pandu, Wedapin, the boy again. Targavali, Sri Lanka, Kandamu, and Hilam Lakunla Bagat, the Charita Salanka, Kandamin, Aika Vidit and Asalanki, Mahataka, the Lakundesi, Hatalis, Hatragani, Hatalis, Ekaka Samania, Kicker, Setasu, Tunaka Praharaka Vega, Kandavaga, Nasalanka, Ardu Shataka, Deka, Labaga, and Samatuna, Metaraka Hataran Pamanak, Selamker, and Patum Nishanka, Taman. දින රටාවටත් හොඳයි කියන දේ මේ තරගාවලියේ පෙන්වන්නේ මුළුදුන් ඉනිම් 4දී ලකුණු 233ක් ලකුණු 78ක සාමාන්‍යයක් එක්ක ලබාගෙන 88ක ප්‍රහරක දළ වේගයකින් පහර දුන්නු පැතුම් ශතකයන් අර්ධ ශතකයන් මේ තරගාවලියේ ලබා ගන්න සමත් වෙනවා. තවත් අනාගත ශ්‍රී ලංකා බලාපොරොත්තුක් විදිහට හඳුන්වන්න පුළුවන් සම්මු ආශාන් ඉනිම් 6කදී ලකුණු 190ක් ගන්නේ 32ක සාමාන්‍යයක් සහ 60ක ප්‍රහරක වේගයක් එක්ක සම්මු මේ තරගාවලියේ අර්ධ ශතක දෙකක් රැස් කරන්න සමත් වෙනවා. තවත් තරුණ දක්ෂ ක්‍රීඩකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් අශින් බණ්ඩාර තරගාවලියේ ඉනිම් 6කදී ලකුණු 182ක් ගන්නේ 61ක සාමාන්‍යයක් එක්ක අශින්ගේ ප්‍රහරක වේගය 91ක් වගේම අශින් දවා ගන්න දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ සමත් වෙන්නේ අවස්ථා 3ක විතරයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව ලැබිලා හොඳින් සෙල්ලම් කරලත් කණ්ඩායමෙන් කැපුණු සඳුන් වීරක්කොඩි ඉනිම් 7කදී ලකුණු 179ක් ලබා ගන්න ඉනිමකට ලකුණු 26ක සාමාන්‍යයක් එක්ක සඳුන්ගේ ප්‍රහරක වේගය සටහන් වෙන්නේ 82ක් විදිහට. මේ තමයි ඉහළම වැඩපෙන්නපු ප්‍රතිකරු පස් දෙනා. මීට අමතරව මැදපෙළ ශ්‍රී ලංකාවට ශක්තියක් වුණු රමේෂ් මෙන්දිස් ඉනිම 3කදී ලකුණු 153ක් ලබා ගන්න ප්‍රහාරක වේගය 90ක් එක්ක අර්ධ ශතක දෙකක් ලබා ගන්න රමේෂ් එකම අවස්ථාවකවත් දවා ගන්න දකුණු අප්‍රිකා ක්‍රීඩකයෝ සමත් වෙන්නේ නැහැ. චමින්ද වාස්ගේ ගුරුහරුකම් එක්ක තරගාවලියට ශ්‍රී ලංකා පන්දු කරන බලකාය මේ තරගාවලියේ සුපිරි පන්දු යෑමක නිරත වෙනවා. තරගාවලියේ ඉහළම කඩුලාභිය බවට පත් වෙන්නේ අසිත ප්‍රනාන්දු. තරගයකදී කඩුලු 12ක් දවා ගන්න කඩුලකට ලකුණු 21.5ක සාමාන්‍යයක් එක්ක අසිත ප්‍රතිකරුවන්ට දෙන්නේ පන්දු ආරයකට ලකුණු 4.5ක් විතරයි. වමත් පාදක පන්දුයවන්නේකදී දක්ෂතාව පෙන්නලා අමිල අපොන්සු තරගාවලියේ ඉනිම් 7කදී කඩුලු 10ක් දවා ගන්න සමත් වෙනවා. කඩුලකට 28.5ක සාමාන්‍යයක් එක්ක අමිලගේ පන්දු ආරයකට දීපු ලකුණු ප්‍රමාණය සටහන් වෙන්නේ ලකුණු 4.1ක් විදිහට. තුන්විරෝ ක්‍රීඩක චාමික කරුණාරත්න මේ තරගාවලියේ දක්ෂතාව පෙන්වන්න සමත් වෙනවා. චාමික ඉනිම් 6කදී කඩුලු 9ක් බිඳ දාන්නේ කඩුලකට ලකුණු 29.3ක සාමාන්‍යයක් එක්ක. චාමිකත් 4.9ක් විතරයි ප්‍රතිකරුවන්ට පන්දු ආරයකට දීලා තියෙන්නේ. තව තුන්විරෝ ක්‍රීඩකෙක් වන ලහිරු මදුෂංක ඉනිම් 6කදී කඩුලු 9ක් දවා ගන්න කඩුලකට 30.9ක සාමාන්‍යයක් එක්ක ලහිරු ප්‍රතිවාදීන්ට පන්දු ආරයකට දීපු ලකුණු ප්‍රමාණය 5.8ක් විදිහට සටහන් වෙන්නේ. කමිදු මෙන්දිස් ඉනිම 3ක පන්දුවවල කඩුලු 4ක් දවා ගන්න කඩුලකට 30.5ක සාමාන්‍යයක් එක්ක කමිදු පන්දු ආරයකට දීපු ලකුණු ප්‍රමාණය 5.8ක් විදිහට සටහන් වෙන්නේ. ඔය තමයි වැඩිම කඩුලු ගත්ත පස් දෙනා. ප්‍රතිකරු අතරේ වගේම පන්දුවවන්න අතරෙත් 6 වෙනි තැන ඉන්නේ රමේෂ් මෙන්දිස්. රමේෂ් ඉනිම 4කදී කඩුලු 4ක් දවා ගන්න 35.2ක සාමාන්‍යයක් එක්ක රමේෂ් පන්දු ආරයකට ලබා දුන්නු ලකුණු ප්‍රමාණය 4.2ක්. මේ ක්‍රීඩකයෝ වැඩ පෙන්නන්නේ දකුණු අප්‍රිකා තනතිරුවල. ඒක ඉතින් ලේසි නෑ කියලා අපි ජාතික කණ්ඩායමත් ඕන තරම් පෙන්නලා තියෙනවා. ඒ නිසා තේරීම් කමිටුවට මේ දීලා තියෙන්නේ ලොකු පණිවිඩයක් තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන. අපි බලමු මේ පණිවිඩය මොන විදිහට මෙල් ඇතුළු තේරීම් කමිටුව තේරුම් ගනීද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.